மச்சான் அப்படியே போட்டு இல்லையா තීන්දුව රංජ රාමනායක අපමතම උදාහරණ ලැබුවා මචං විනිශ්චකාරතුමා ඉතාම නිවැරදි මේ පැමිණිල්ලේ ඉතාම දුර්වල පැමිණිල්ලක් රංජන් රාමනායකට ගෙනල්ලා තිබුණේ ඒ අනුව අපි ඉදිරිපත් කරුණු අනුව රුපියල් ලක්ෂ 5 පැගේ ශරීර අප දෙකක් මත රංජන් රාමනායක අපමතම උදාහරණ මොනවාගේ චෝදනා ඉදිරිපත් කළා තිබේ චෝදනා දාලා තිබුණා ගිනි අවියක් තබා ගැනීම ඊගාවට පුපුර ද්‍රව්‍ය ආඥා පනත ඊට කුමන්තරණය දන්න සාමාන්‍ය දන්න ඒවා දාලා තිබුණා නමුත් බල ඒ ඔහුට නීත්‍යානුකූල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දෙන බලපත්‍රයක් සහිත තුවක්කුවක් ඒ තුවක්කුවේ බලපත්‍රයේ පිටපතේ දෙවෙනි වගන්තිය ගහලා තිබෙනවා යම් කිසි කාල සීමාවක තුල බලපත්‍රය අලුත් කරගත යුතුයි එහෙම නැත්නම් දඩමුදලක් ගෙවලා සමාන දඩමුදලක් ගෙවලා ඒක අලුත් කරගන්න පුළුවන් ඒක ගිනි අවිය ආඥා ගිනි අවිය ආඥා පනතට ඒක වැටෙන්නේ නැහැ. කුපුර ද්‍රව්‍ය ආඥා පනතයටදී ගුණ්ඩ වගේ අත්‍යාගත්තා කියලා තිබෙනවා. ඔහුට ලැබිච්ච උණ්ඩ ඒ අනුව උණ්ඩ කුපුර ද්‍රව්‍ය ආඥා පනතෙන් ලැබෙදියා කියලා වරදක්. ඔව් අවුරුදු 10ක් තිස්සේ මේ ගිනි අවිය භාවිතා කරනවා. ඒ සියලු කරුණු සලකා බලලා සාධාරණ තීන්දුවක් වුණා. මේක සුවිශේෂ කරුණු කීපයක් තිබෙනවා. අද පොලිසිය 11 හතලිස් පහට නීති විරුද්ධ දැනුම් දුන්නේ උසාවියට ගේනවා කියලා. නමුත් අප
එහෙමනම් පොලිසිය එදිරිව රංජන් රාමනායක නම් මීට ඉස්සෙල්ලා මේ වැඩේ ඉවරයි. හැබැයි ඒකට එකතු වුණා රජය එකතු කිරීම පොලිසිය එදිරිව රංජන් රාමනායක. හැබැයි මේ රටේ යුක්තිය ඉෂ්ට කරන අධිකරණ තිබෙනවා අපිට තමුන්නාසලට තිබෙනවා. ඒ අනුව අද ඔහුට යුක්තිය ඉෂ්ට වුණා. ඒ වගේම මම කියන්නවා මාධ්‍ය ගැනත් මේ සෝදිසි වරන්තු ගන්නකොටම රංජන් රාමනායක ගෙදර ගාවට ගිහිල්ලා මාධ්‍ය කියන්නේ එක්මාධ්‍ය දොස් කියන්නේ. එතකොට මේ සැලසුම් සහගතනේ අපි දැන් යනවා වරෙන්තු ගන්නවා රංජන් රාමනායක ගෙදර යනවා. යනකොට මාධ්‍ය පොලිසියට ඉස්සරලා ගිහිල්ලා මම කියන්නේ මේ දෝෂාරෝපණයක් නෙවෙයි හදා ගන්න. පොඩි සදාචාරයක් තියෙන අපි හැමෝටම. ඉතින් ඒ අනුව දැන් මේකේ අරමුණ කීපයක් තිබුණා. අරමුණ තමයි ආණ්ඩුවට විරුද්ධ හඬ නගන තුන්දෙනෙක් මරා දාන්න උත්සාහ කරන ලැබුවා. එක රංජන් තම්පක රණෝක මැතිතුමා, රාජසේනරත්න මැතිතුමා, ඊළඟට හිටියේ අපේ වන් ෂොට් රංජන් රාමනායක. මම හිතන්නේ මේ තුනම ආණ්ඩුව ෆේල්. එක එක චෝදනා විතරද ඉදිරිපත් කරලා තියෙන්නේ? චෝදනා හතරක් පහක් දාලා අපදී හැකිනේ මුල් අවස්ථාවේ. ඒ නිසා මම කියන්නේ තවදුරටත් මේ දඩේම නතර කරලා හරි නඩු ගේන්න, මේ බොරු නඩු ගේන්න උත්සාහ කරන්න එපා. ආයි කදින මේ දිනේ තමයි මෙතන උණ්ඩ 100 ගානක් තිබුණා කියලා වාර්තා කරනවා. ඔහුට බලපත්‍රයක් දෙනකොට උණ්ඩ දෙනවනේ. ප්‍රථම ආරක්ෂක සමාජාත්‍යංශයේ විපණ්ඩයක් ගත්තාම අවුරුද්දකට 25ක් 50ක් අතර ප්‍රමාණයක් දෙනවා. අවුරුදු 10ක් හිට අවුරුද්දේ එතකොට උණ්ඩ 500ක් ගේන්න ඕනේ. අප කොන්දේසි 50 ලැබුවද? කොන්දේසි නේ ආරක්ෂක නිලධාරීන් තමයි ඒවා ගේන්නේ. ආරක්ෂක නිලධාරීන් භාවිතා කරන්නේ. අද අපකෝන් දේශයක් ඇට ඔහුගේ විදේශ ගමන් තහනම් කරලා. ඒ වගේම තමයි DVD වගේක් තිබ්බ කියලා එක්ක. ඒවා පෞද්ගල සාමාන්‍ය ඒ ආඥා පනතයට අපි හොඳම දන්නවා. සාමාන්‍ය විකිණීමට දැන් උදාහරණයක් කියන්නේ බ්ලූ ෆිල්ම්. ඒවා විකුණන්න ප්‍රදර්ශනය කරන්න බැරි. ගෙදර තියාගෙන මිනිහ පැලුවට චෝදනාවක් දාන්න බෑ. ඒ මන්ද මානසික රෝගීන් තමයි ඒවා කරන්න යන්නේ. ඒ නිසා තමන්ගේ TV එක බලන්න බැරි තමුන් ආසේ. තමුන් බලලා තිනවනේ. ඒක ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. එයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. ෆිල්ම් නලුවෙක්. නලුවා බලනවා. නළුවා ගිහිල්ලා බලනවා මම හොද රඟපාන්නනේ කොහමද? එහෙමනේ නළුවන්ගේ හැටි. ඉතින් මේවා විහිළුනේ. මේවා විහිළු මහත්තයෝ. ඒ නිසා තමුන්නාසලා බොහොම සමුදත්ලා බඩගින්නේ ඇත්තේ. අපිත් බඩගින්නේ. ඒ නිසා මේ විහිළු සප යන්න එපා ආණ්ඩුවට හොඳ නඩුගේ. ආ එකක් කියනවා. උළුවන්න මේ නඩුව ගේන්නේ නැතුව මේ මහදවල් මහ බැංකුවේ මහ කොල්ලේ වෙනුවෙන් කෑ ගහපු മന്ത്രിවරු උළුවන්න අභියෝග කර මේ අවුරුදු පහ තුල මහ බැංකුව හොරුන්ට නඩු දාලා පෙන්නන. අපි සාතික වෙනවා. මේ බැඳුම් කර නඩුවේ වංචාකාරයන්ට එක නඩුවක්වත් දාන්න නැහැ කියන එක. තමුන්නාසල මාත්‍ය තමුන්නාසල අහන්න. රාජ්‍ය විරෝධී දේවල් ඒ අර CDF වල නඩු නෑ නේ. කා රාජ්‍ය ද්‍රෝහීත්වය දන්නේ නැත්නම් අර්ථ නිර්මාණය කරන්න. නඩු පොත් මට තියාගන්න පුළුවන්. පබ්ලික් ડોකියුමන්ට්. කෝප් කමිටියේ සභාපතිවරයා. කෝප් කමිටියේ නිලධාරිය. රයිට්. පොලිසකාරතුමයින බොහොම ඉස්සර. අපි නීති විරෝධී අකඩමකට aran තිබුණා නම් සාධාරණ කරු නැතුව අපි අපේ මානවීයකම උල්ලංඝනය වෙන සම්බන්ධයෙන් අපි නඩු දානවා. ඒක අපි ඉස්සරහට පැටව පැකිලෙන්නේ. පොලිසිය සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙනවා. පොලිසිය නීති ක්‍රියාත්මක වෙන්නේ එක එක මිනිහට එක එක විදිහටනේ. රංජන් රාමනායකටයි රාජිතටයි චම්පකටයි එක නීතියක්. සාමාන්‍ය මිනිස්සු මේක මෙහෙම නී රජාගේ අනන නීති. රජාගේ අන රජාගේ දොළ. හරි රජා සන්තෝෂ වෙනවනම් මේ නීති එක තමයි නීති. මොකක්ද? හරිනේ. බොම්පින්
බඩගිනිය අපි යනවා.